रात ताम राते पावती කියන්ට ඕමං බුලත්තිටක් කන්නයි ලෑස්තිය බුලත්තිටක් කනවා කියන්නේ රාජභෝජනයක් හා සමානයි නේ බත ළඟට බුලත සාර ස්වභාවට බුලත්තිටක් ඒදලා ගන්නේ මේ මේ ආකාරයටයි පුවක් බුලත් හුණු එතකොට සාදික්ක වසාවාසී නාගවල්ලි එඟුරුපියලි මේ හැම දෙයක්ම සිංහල ඖෂධ කට සුවඳ කරනවා විස බීජ නැති වෙනවා සිංහලකම අපේකම ගමේකම මේ හැම දෙයක්ම සිංහල ඖෂධ සිංහලකම ගමේකම අපේකම මේ හැම තැනකම මේ බුලත තමයි සෑම ගෙදරකම බුලත් හෙප්පුවක් හෝ ඉලත්තට්ටුවක් තිබීම එදා අනිවාර්ය වී තිබුණා. ගැමි ගෙදර බුලත් හෙප්පුවේ හෝ ඉලත්තට්ටුවේ බුලත් පුවක් සහ අනෙක් අඩු වැඩිය හිඟපාඩු නොකිරීමට එදා ගැමියා වග බලාගත්තා. නිවසට එන සියල්ලන්ටම ප්‍රථමයෙන්ම බුලත් හෙප්පුව හෝ ඉලත්තට්ටුව පිළිගැන්වීම එදා චාරිත්‍රයක්ව පැවතුණා. එය සුහදත්වයේ සංකේතය බව ඔවුන් ඇදහුවා. නාලොව නාරජුන් බුලත් කුලය අග සහ මුල එකට තබා කටින් රැගෙන ආ බව පුරාවෘත්තවල සඳහන්. මෙලෙස රැගෙන ආ බුලත් දෙකලවර නාග විෂ තැවරී ඇතැයි යන විශ්වාසය අදටත් ජන සමාජය තුළ මුල් බැසගෙන තිබෙන නිසා බුලත් කුලේ දෙකලවර කඩා බුලත අනුභවයට ගන්නවා. බණට පිරිතට ආරාධනා කිරීමට දැහැත් වට්ටියක් රැගෙන යනවා. දෙවියන්ට ආරාධනා කිරීමද බුලත් හුරුල්ලක් තැබීමෙන් සිදුවෙන බව දළුමුර උපතෙහි පැහැදිලි වෙනවා. මේ අප්පලාට කියන්ට මම මේ බණකට ආරාධනා කරන්න ආවා. බෞද්ධයන් බුද්ධ පූජා තබන සෑම අවස්ථාවකදීම බුලත් හෙවත් තැහැත් විට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී දානය වළඳා තැහැත් විටක් වැළඳීමට අමතක නොකළ බව අපට මෙයින් සනාථ වෙනවා. බුදුරජාණන් වහන්සේට තැහැත් පූජා කිරීමේ ගාථාව අනුවද කියවෙන්නේ බුලත නාගලෝකයෙන් මනුලෝට ගෙන ආ බවයි. උතුම් සම්මා සම්බුද්ධත්වය ලබාගත් බුදුරජාණන් වහන්සේට සත්සතිය ගෙවා අවසන් කළ දිනේ මහා බ්‍රහ්මයා පැමිණ දැහැටි පිළිගන්වා බුලද්ද පිදූ බව බෞද්ධ සාහිත්‍යයේ පැවසෙනවා. සිරිත් සම්මත පිළිවෙත් අනුව වැව්ගම්මාන ගොවියන් අත්තමට ඇරයුම් කරන්නේ බුලද්දීමෙන් බව පිළිගත් චාරිත්‍රයක්. අමරේ මොක මේ සෙන්සුරට ගොයන් කපන්න තියෙනවා මේ අත්තම මතක් කරන්න කියලා ආවෙ මම. මං එන්න. එකම ලේ ඥාතීන්ට උවද අත්තමට ආරාධනා බුලත් දීම කළ යුතුයි. බන්දිගාලි තුබ අලුත් අවුරුද්දක් ඒවා. එසේ ඔයා මෙද මාමට. මම මේ අලුත් අවුරුද්දේ දැහැ දැකලා යන්න කියලා.
බුලත අප රටේ ජනතාවගේ ජීවන රටාව සමග බද්ධව පවතින අතර එහි සමාජ චාරිත්‍ර වාරිත්‍ර පිළිවෙත් දෙස බැලීමේදී එය සනාථ වෙනවා. ඉතා වැදගත් සමාජමය කරුණු කාරණා තුල අප සිංහලයා බුලත් අත අමතක නොකරන බව අප දන්නවා. විවාහය ජීවිතයේ එක් සංදිස්ථානයක්. මෙහිදී මනාලේකු මනාලියක් තෝරාගත යුතුයි. පුරාණයේ පටන් එන චාරිත්‍ර විධිවලට අනුව මනාලිය බැලීමට යන තරුණයාට තරුණිය විසින් බුලත් හෙප්පුව පිළිගැන්වීම සමාජ චාරිත්‍රයක් වෙනවා. සිංහලයා හා බුලත අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවත එන සම්බන්ධතාවක් බව අපට ඒත්තු ගැන්වෙනවා. බුලත් කොලය මංගල සම්මත වස්තුවක්සේ උස්තැනක තබා ගෞරව සැලකිලි බුහුමන් කරන්නට සිංහලයා වග බලා ගන්නවා. මගුලට තුලාවට කයියට ඉලව්වට වෙදකම ඇදුරුකම නැකතට බහට මෞපිය වැඩිමහලු නෑසිය දකින්නට බුලත බත ළඟටමයි සිංහල අපට බුලත් විට රජ කෑමක් බවටද පුරාණයේ පත්ති තිබුණා. රජතුමාද රාජ භෝජනයෙන් පසු බුලත් විටක් අනුභව කළ බව කියවෙනවා. මනාලි යුවලක් පෝරුවට නැංවීම සිංහලයන් අතර පවතින ශ්‍රේෂ්ඨ චිරාගත සම්ප්‍රදායක්. මනාලි යුවල උදෙසා අලංකාරව කරවන පෝරුව මත හාල් පොල් බුලත් තැබීමෙන් ප්‍රකාශ වන්නේ මනුෂ්‍යත්වය වගාවීම හෙවත් වර්ධනය වීම පිළිබඳ සාම්ප්‍රදායික කියමනයි. මෙයින් සනාථ වන්නේ බුලත මනුෂ්‍ය වර්ගයා බෝ කිරීමේ කාර්යය උදෙසා බද්ධ වූ සමාජ සාධකයක් ඇති කරන බවයි. සතානං හට යසෝදරානං දේවි සරණෙට දෙනයි සක් දෙවි සමග විසුකං දිවි පුතුන් වැඩම වා එතනට රුවින් සරසයි රං පෝරුව මවාගත් තය වන්දිනයට අදත් මෙම දින මගුල් පෝරුව තනාගත් තයි මේ සුබ නැකතට එදා සිංහලයා කුමන හෝ දෙයක් හිතුමතේට වග විභාගයකින් තොරව සිදු නොකළ අතර ඔවුන්ගේ අක්මුල් ඇති හෙළයෝ අදට මේ මාහැඟි බුලත ගෞරවයෙන් සලකනවා. සමාජයේ යහ පැවැත්ම විවාහය තුල සංගව ඇති අරුත වෙනවා. මානව වර්ගයාගේ පැවැත්ම යහපත් විය යුතු වෙනවා. යහ ගුණවත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා විවාහය වැදගත් වන්නාසේම බුලත මේ මාහැඟි කටයුත්තට ඈඳා ගැනීම තුළ වැදගත් කාරණාවක් කියවෙනවා. තමුන්ගේ විවාහ මංගල්‍යයට තුනුරංගේ දෙවියන්ගේ ආශිර්වාදී උදාපත් වේවා කියලා තාගෙන මේ උරුල්ලා කරනවා. ශ්‍රීමත් වාත්ස්‍යානාචාර්යන්ගේ කාමසූත්‍රයේ කියවෙන පරිදි යුවතිය වැළඳ ගැනීම ඉවසා සිටින්නේ නම් පෙම්වතා ඇගේ කටෙහි බුලත් විටක් තැබිය යුතුයි. ඇය එය නොපිළිගනී නම් ඉතා මිහිරි බසින් එය පිළිගන්නා ලෙස පෙරැත්ත කළ යුතුයි. බුලත් කවන අතර ඉතා ආදරයෙන් ඇය සිත් ගන්නා තෙපුල් පැවසිය යුතුයි. මානව වර්ගයාගේ යහ පැවැත්ම තුළ සිදුවන සියලු කාර්යයන්ම ඉවසිලිවත්ව සිදු කළ යුතු බවත් සංවරව සනාථ කිරීමට අප ජන සමාජය බුලත උපයෝගී කරගත් බවත් ඒ තුළ ඇති සමනය වන වශීකෘත වන ඖෂධීය ගුණය බලය හැම කතිකාවතකින්ම සනාථ වේ. Thank you.
පීඨ ආරක්ෂාව ඇතුමෙනි මේ උතුම් වූ ජය මංගල්‍ය අපූර්වන්තු කරන සේක්වා දෙදනාගේ හත්මුතු පරම්පරාව සිහිපත් කළා මේ විවාහ මංගල්‍යයට හත්මුතු පරම්පරාවේ ආශිර්වාදී උදාපත් වේවා කියලා හිතාගෙන මේ බුලත් හුරුළු හතක් හොම් පූර්මස්තකයට අත්දැරි වට දුන් කිරි නම් මැනලා නැතේ මානං උතුනුවනිය බැවින් ගණන කෙලෙසක පවස මිද මං රසය කඩ මස කිරි පූර්වී චාරිත්‍රය තුලදී මනාල යුවල සිය ඥාතීන්ට බුලත් හුරු පිළිගැන්වීමේ චාරිත්‍රයක් අදද පවතිනවා මෙම කාරණා මත ඈත අතීතයේ සිට වසර දහස් ගණනක් මුල්ලේ අප සිංහල ජන සමාජය තුල මෙවන් චාරිත්‍ර විදි අඛණ්ඩව පැවතීම අගය කළ යුතුයි. ඥාතීන්ට බුලත් හුරු පිළිගැන්වීමෙන් ප්‍රකාශ වෙන්නේ ඥාති සම්බන්ධකම් ආරක්ෂා කිරීමත් වර්ධනය කිරීමත් යන කාරණාවන් බව පැහැදිලි. මෙම සම්මත චර්යාවන් විද්‍යාමාන කරන්නට බුලතට ඇති බලය ගුණය කොතරම්දයි අදහා ගත යුතු වෙනවා. බුලත සමාජමය චාරිත්‍ර වාරිත්‍ර අතර බැබලෙන තැනක තිබෙනවා. සිංහල ජන සමාජය මෙහි ඇති දෘශ්‍යමාන ගුණය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන්නේ අන් හැම දෙයකටම වඩා වන්දනීය වූ පූජනීය වූ බවක් මෙම ශාක පත්‍රයේ තුල පවතින බවට මනා වැටහීමකින් බව අප ප්‍රකාශ කරනවා. මනමාන මහත්මියගේ වියතුමයි ස්ථාපෙන් මනමාල මහත්මයාගේ මෞතුමී ස්ත්‍රාටෙන් මනෝවිද්‍යාවට අනුව බුලත තුල මිනිසාගේ සිත වශීකృత කිරීමේ බලයක් හා හේතුඵලයක් තියෙනවා. මනාලියුල විසින් මගුල අවමගුල දාණය පිළිත් කය අත්තම ගුරු ගෙදර මේ හැම කටයුත්තකටම බුලත් අත සිංහල දෑත මත රැඳෙනවා. මය අප්පලාට කියන්ට පුරාණ චාරිත්‍රවලට අනුව පෝරු මස්තකයේදී බුලත් හුරුළු දීලා පුරාණයේ චාරිත්‍ර සිද්ධ කළේ මේන් මේ ආකාරයටයි. එදා ශ්‍රී ලංකාවේ හිරු දෙවියන් ඇද වූ හෙළයෝ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්තිය සිදුවන උච්චතම අවස්ථාව සූර්ය වන්දනාවට සුදුසු දිනය ලෙස තෝරාගත්තා. පුලස්ති ඍෂිවරයා මෙලෙස මෙම වන්දනීය සුභ දිනය හෝරාව හා නැකත තෝරාගත් බව සූර්ය නමස්කාර ග්‍රන්ථයේ කියවෙනවා. මේ විස්තර කරන යුගය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයයි. යක්ෂ නාග දේව හා ගන්ධබ්බ යන ජන සමාජය සූර්යාට වැඳුම් පිදුම් කළ සිෂ්ට සමාජය බව පුරාණ හෙළ ඉතිහාසයේ කියවන අපට පසක් වෙනවා. විභීෂණ රාජ සමයෙහි දකුණු ප්‍රදේශයේ මුහුදුබඩ කතලුව ග්‍රාමයේ කතලු කුමරුගේ ප්‍රධානත්වයෙන් යක්ෂ දේව නාග හා ගන්ධබ්බ ආදී සිව්මහා ගෝත්‍ර සහභාගීව පොරපොල් ගසා රබන් ගසා
වක්මහා උලෙලක් පැවැත්වූ බව පුරාණීය කියවන අප අවබෝධ කරගත්තා. සබාදහමට වන්දනාමාන කරන අපි මේ සබාදහමේ මංගල්‍ය. ඒ කියන්නේ සූර්ය මංගල්‍ය. සාර සුභවට චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරමින් අපේ පැරණි මුතුන් මිත්තන්ගේ ගතානුගතික පිළිවෙත් රකින්න ඕන. හිරු දෙවියෝ මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කරන මේ නැකත් හෝරාවේ අපි යාත්‍යක් වශයෙන් එකවන්ව එක්ව සමගියෙන් සහජීවනයෙන් මේ අවුරුදු මංගල්‍ය භුක්ති විඳින. මේ උදා වෙන උතුම් අවුරුදු නැකතින් මය අප්පලාගේ අට අනුවක් නව අනුවක් ව්‍යාධි දුරිම්බූත කරවා සතුට සෞභාග්‍ය ජාතික සමගිය උදාවෙන්ට කියලා සබාධාමේ තේවාව මය අප්පලාගේ දැස් අතරට ගෙන එන අභිමානය. ඕං මය අප්පලාට භවභෝග සම්පත්තිය ලබලා අතමිට සරු වෙලා කිරියෙන් පැනියෙන් බත බුලතින් සස්ත්‍රීක වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.